අපි සාමාන්‍යයෙන් අර ලිපේ පාවිච්චි කරන ප්‍රෙෂර් කුකරයකට වැඩිය ගොඩක් safe කියලා මට හිතෙනවා. මම අද ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කුකර් එක ගැන තමයි කතා කරන්නේ. ලංකාවේ අපිට නම් වෙළඳ පොලේ ගන්න නැහැ ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කුකර්. තිබුණත් මං හිතන්නේ අපිට දැන් පාවිච්චි කරන්නත් බෑ විදුලි බිල වැඩි නිසා. නමුත් පිටරටේ ඉන්න දරුවෝ ගොඩාක් අය මගෙන් රික්වෙස්ට් කරලා තිබුණා ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කුකර් එක ගැනත් කියන්න කියලා. මොකද පිටරටවල් වල ඉන්න අය ගොඩාක් අය පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කුකර් හින්දා. හැබැයි ලංකාවටත් ඉස්සරහට මේවා ගේනවා කියලා තමයි මට නම් ආරංචි වුණේ. නමුත් ඒක පාවිච්චි කරන එක ටිකක් ප්‍රශ්නයක් වේ. නමුත් පිටරට දරුවෝ වෙනුවෙන් මං හිතුවා මේක ගැන කියලා දෙන්න ඕනි කියලා. දැන් මේක ප්‍රෙෂර් කුකර් එකක්ම විතරක් නෙවෙයි මගේ ළඟ තියෙන්නේ. මේක ලංකාවේ ගන්න තියෙන බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. මේක පිටරටින් මට මගේ පුතා මට කෙනාලා දීපු එකක්. ඉතින් මේකේ විශේෂත්වය මේක මල්ටි කුකර් එකක්. මේකේ ෆන්ක්ෂන්ස් 9ක් තියෙනවා. ඉතින් ඒකේ එක ෆන්ක්ෂන් එකක් තමයි ප්‍රෙෂර් කුකර් එක. එතකොට ප්‍රෙෂර් කුකර් එකට එනවා මේ වගේ විශේෂ ලිඩ් එකක්. මේ ලිඩ් එක පාවිච්චි කළා තමයි මේක ප්‍රෙෂර් කුකර් එක පාවිච්චි කරනවා නම් හරි ස්ටීම් විදිහට පාවිච්චි කරනවා නම් හරි මේක පාවිච්චි කරන්න ඕනේ. මේක අපි සාමාන්‍යයෙන් අර ලිපේ පාවිච්චි කරන ප්‍රෙෂර් කුකර් එකට වැඩිය ගොඩක් සේෆ් කියලා මට හිතෙනවා. අර වේට් එක දාන්න එහෙම කරන්න ඕනේ නැහැ. නිකම්ම අපිට සෙටින් එක දාලා තියන්න පුළුවන්. අර ගොඩාක් අර ලොකු සද්ද එන්නේ ඒ වගේ විසල් ඒ වගේ ඒවා නැහැ. මම හැමදාම කියන වගේ ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එක කියවන්න. මේකේ හොඳම එක තමයි ප්‍රෙෂර් ටෙස්ට් කියලා. මේකේ මේක දීලා තියෙනවා මුලින්ම. ඕගලන් ප්‍රෙෂර් කුකර් එක පාවිච්චි කරනකොට මම දන්නවා ප්‍රෙෂර් කුකර් කිව්වම කවුරුත් හරි බයයි. ඉතින් හරි බයයි. බය වෙන එක නම් හොඳයි. මොකද එතකොට අපි පරිස්සමින් පාවිච්චි කරනවානේ. අර සාමාන්‍ය ප්‍රෙෂර් කුකර් එකකට නම් අපිට ගොඩක් අනතුරු වෙන්න පුළුවන් හරි විදියට පාවිච්චි කරේ නැත්තම්. මම නම් දැන් අවුරුදු 30 ගණනක් විතර පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒකින් ද ඒක ගැන මම ඔයගලන්ට කියලා දීලා තියෙන ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. ඉතින් මේකේ තියෙනවා ප්‍රෙෂර් ටෙස්ට් එක. අපි ඒක කරලා බලමු. අපි ඊට කලින් මම ආසයි ඔයගලන්ට පෙන්වන්න මේ කොහොමද ප්‍රෙෂර් ටෙස්ට් එක කරන්නේ කියලා. අපි ළඟට බලමු. අර වේට් එකක් නැති නිසා මේ වගේ ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කුකර් එකක මොනවද තියෙන දේවල් කියලා. මේ මෙතන ගොඩක් තියෙනවනේ. ඔයගලන්ට පේනවද ෆන්ක්ෂන්ස් ටික? මෙතන තියෙන යෝගට් මේකින්, ග්‍රිල්, බේක්ස්, සෝටේ, ස්ටීම්, ප්‍රෙෂර්, එයාර් ෆ්‍රයි ඔක්කොම තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක තියෙන්නේ මෙන්න මේ විදිහට. මේක එයාර් ෆ්‍රයි එකක් තියෙන නිසා මේ වගේ බාස්කට් එකක් තියෙනවා. එයාර් ෆ්‍රයර් වලට පාවිච්චි කරන බාස්කට් එකක්. බේකින් වලට හරි ග්‍රිල් වලට හරි. ඊට අමතරව මෙන්න මේ වගේ රයිස් කුකර් බෝල් එක වගේ තමයි මේක. මේක තමයි අපි ප්‍රෙෂර් කුකර් එකක් පාවිච්චි කරනකොට පාවිච්චි කරන්නේ. දැන් මේ ලිඩ් එක මේ බලන්නකෝ. මේ ලිඩ් එක නිකන් ඔය එයාර් ෆ්‍රයර් එකට හැමතිස්සෙම අරින්න පුළුවන් විදිහට තමයි මේක තියෙන්නේ. අපි ප්‍රෙෂර් කුකර් එකක් විදිහට මේක පාවිච්චි කරනවා නම් ඒකට වෙනම ලිඩ් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ අර අපි සාමාන්‍ය ප්‍රෙෂර් කුකර් එකක් හොඳට වහන්න ඕනනේ අන්න ඒ වගේ වහන්න පුළුවන් විදිහේ ලිඩ් එකක් තමයි මෙතන තියෙන්නේ. මේක තමයි අර අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වේට් එක වගේ වැඩ කරන්නේ. මේක මෙතන සීල් කියලා තියෙනවා. මෙතන වෙන්ට් කියලා තියෙනවා. අපි ඒ අවශ්‍ය විදියට මේක එහෙම නැත්නම් වෙන් පැත්තට එහෙම නැත්නම් සීල් පැත්තට මේක හදා ගන්න පුළුවන්. මම කියන්නම් කොහොමද කරන්නේ කියලා. අපි මුලින්ම මේකේ ප්‍රෙෂර් ටෙස්ට් එක කරලා බලමු. දැන් අපි මේක ඔන් කරලා දැන් මේකේ එයාර් ක්‍රිස්ප්ස් කියන එක තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් ෆන්ක්ෂන් වලින් අපි මේක ගන්න පුළුවන්. එතකොට දැන් ඔන්න අපි ගත්ත ප්‍රෙෂර් කියන මෝඩ් එකට අරගෙන තියෙන්නේ. මේ තියනනේ ප්‍රෙෂර්. ඊට පස්සේ ටෙම්පරේචර් එක අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ටෙම්පරේචර් එක දැන් තියෙන්නේ හයි. අපිට හයි ඕන් නැත්නම් ලෝ කියලා දාන්නත් පුළුවන්. ලෝ එහෙම නැත්නම් හයි ඒක සිලෙක්ට් කරන්නත් පුළුවන්. ඊට ටයිමර් එක ටයිම් එක ගන්න පුළුවන්. මිනිත්තු කීයද කියලා අපිට එතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. අපි දැන් ඔය මම සැමන් ටින් මාළු විදියට හදන මාළු හදනකොට මේකට 45 මිනිත් විතර දාන්න පුළුවන්. ඊටත් වැඩිය පැයටත් වැඩිය පුළුවන්. පැය දෙක හොම පුළුවන්. ඊට පස්සේ 700 ml වතුර
අපි දානවා මේ අර කලින් දාපු අර මං කිව්වේ රයිස් කුකර් වගේ පොට් එක කියන්නේ ඒ පොට් එකට දාලා මේක තමයි අපේ ලිඩ් එක මේ ලිඩ් එක අපි හොඳට ඔකලන්ට පේනවා දැන්නේ මෙතන මේ ඉබ්බෙක් වගේ තියෙන පැඩ්ලොක් එකක් වගේ තියෙන මේ ඩිරෙක්ෂන් තියෙන ඒක හොඳට මේක ලොක් කරන්න ඕන. දැන් මේක වහලා අපි ෆන්ක්ෂන් එක දාලා තියෙන ප්‍රෙෂර් හැටියට ඊළඟට අපි සිලෙක්ට් කරගන්න ඕනේ වෙලාව කොච්චරද කියලා. එතකොට අපි ටයිම් ඊට පස්සේ අපි මේක ටෙස්ට් කරන්න නිසා මිනිත්තු දෙකක් දානවා. මිනිත්තු දෙකක් දාලා අපි ස්ටාර්ට් කරනවා. ස්ටාර්ට් කරනකොට මෙතන අපි ඩිස්ප්ලේ වෙනවා PRE ප්‍රෙෂර් කියලා. ඊට පස්සේ මෙතන මේ පේනවාද මිනි මේ වගේ එකක්. මෙතන තාම කවුන්ට් ඩවුන් එක ආවේ නැහැ. 2 මිනිත් ස්ටාර්ට් කරේ නැහැ. මේක ප්‍රෙෂර් එක දැන් හැදෙනවා මේක ඇතුලේ. මේ බලන්නකෝ. හොඳට මේ භාජනයේ ඇතුලේ ප්‍රෙෂර් එක බිල්ඩ් අප් වුණාට පස්සේ තමයි 2 මිනිත්ස් කවුන්ට් ඩවුන් එක පටන් ගන්නෙ. අපි එතකම් බලමු. දැන් මේ සීල් කියන පැත්තට තමයි මේ මෙන්න මේක දාන්න ඕන සීල් කියන පැත්තට. මොකද වෙන්ට් කියන පැත්තට දැම්මොත් මේක ස්ටීම් යනවා. අපි 2 මිනිත්ස් දැම්මේ නමුත් 2 මිනිත්ස් කවුන්ට් ඩවුන් එක පටන් ගත්තේ නැහැ. තාම ප්‍රෙෂර් බිල්ඩ් අප් වෙන සයින් එක තමයි අපිට පෙන්වන්නේ. නමුත් මේ බලන්නකෝ මේ මෙතන යන්තම් ස්ටීම් යනවා අපිට පේනවා. දැන් ඒ කියන්නේ ළඟයි මිනිත්තු දෙක පටන් ගන්න. දැන් අර ස්ටීම් යන එක නැවතුණා. දැන් පටන් ගත්තා දැක්කනේ ඔකලා. මිනිත්තු දෙකයි අපි දැම්මේ. දැන් මිනිත්තු දෙකේ කවුන්ට් ඩවුන් එක පටන් ගත්තා. දැන් ටික ටික මේක යනවා වෙලාව. මේක අපි සීල් පොසිෂන් එකේ තිබුණාට මෙනි මේ වගේ පොඩියට ස්ටීම් ටිකක් රිලීස් වෙනවා. ඒක ටිකක් රිලීස් වෙලා ඊට පස්සේ නැති වෙනවා. ඒකම හිතන්නේ ඒක මේන්ටේන් වෙනවා. වැඩිපුර ස්ටීම් ටික හිමින් සැරේ යනවා. අර ලොකු සද්දයක් එක්ක එහෙම නෙවෙයි. දැන් අර ගොඩාක් ස්ටීම් ගිහිප් එක දැන් නැවතුණා. දැන් ඒක හරි ගියා. දැන් අපි දැම්මට පස්සේ වෝම් කියලා මෙන්න මේ විදිහට මෙතන තියෙනවා කීප් වෝම් කියලා. ඊට පස්සේ මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනකොට හිමි අපි ටිකක් ඔහොම තියෙන ඇරෙත් හිමින් සැරේ මේකේ රස්නේ ඊළඟට ප්‍රෙෂර් එක ඉබේම රිලීස් වෙනවා. එහෙම නැතුව අපි අර ඉක්මනට මේක අරගන්න ඕන උනොතින්. ඉතින් දැන් මේක ප්‍රෙෂර් කුකරේකේ ටයිම් එක අප් වෙලා තියෙන්නේ. ඒක දැන් වෙලා ඉවරයි. කීප් වෝම් කියලා මෙහෙම ටිකක් වෙලා තියෙනකොට මේක ඔටෝමැටිකලි අර ඒක ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක හිමින් රිලීස් වෙනවා. එහෙම නැතුව අපිට ඉක්මනටම මේක අරගන්න ඕන නම් අපේ රෙසිපි එකේ කියලා තියෙනා නම් මේක ඉවර වෙච්ච ගමන් මේක අරින්න කියලා අපි අර ප්‍රෙෂර් කුකර් එකේ වේට් එක හිමින් උස්සනවා වගේම මෙතන අපි සීල් පොසිෂන් එකේනේ තියලා තියෙන්නේ. මේ වගේ ඉක්මනට ප්‍රෙෂර් එක යවා ගන්න ඕන නම් මෙතනින් ඈතට වෙලා මේ වගේ දිග හැන්දක මිටක් අරගෙන මෙන්න මේ විදිහට අපිට යවා ගන්න පුළුවන්. බොහොම සැරට හරි රස්නේ ස්ටීම් තමයි එන්නේ. ඒක නිසා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මේක අත එහෙම මේකට ඇල්ලුවොත් පිච්චෙන්න පුළුවන්. එහෙම කරලා ඒක යවලා මේක අරින්න පුළුවන්. දැන් මේක සීල් වෙලා තියෙන්නේ අපිට අරින්න බෑ. අපි සාමාන්‍ය විදියට මේක මෙහෙම තිබ්බොතින් මිනිත්තු 15ක් විතර ගියාට පස්සේ මේක හැමින් නිමිලා ඔටෝමැටිකලි මේක ප්‍රෙෂර් එක අඩු වෙලා මේක අරගන්න පුළුවන්. දැන් බලන්නකෝ මම මේ හැන්ද අල්ලගෙන හිටියා. දැන් ප්‍රෙෂර් එක නැහැ. ප්‍රෙෂර් එක ඔක්කොම රිලීස් වෙලා කියලා මම හිතනවා. බලමු අපි මේක අරින්න පුළුවන්ද කියලා. දැන් මතක තියාගන්න මේ බලන්න මේකේ ටර්න් ලිඩ් කියලා තියෙනවා. දැන් ටර්න් ලිඩ්. දැන් අපි මේක අරිනකොට මතක තියාගන්න කොච්චර ස්ටීම් ගියත් මේක ඇතුලේ ස්ටීම් තියෙනවා. ඊට පස්සේ තමන්ගේ පැත්තට මේ ලිඩ් එක අරින්න එපා කවදාවත්. හැම තිස්සෙම තමන් ඉන්න දිශාවට විරුද්ධ මෙන්න මේ බලන්න යන ස්ටීම් එක. දැන් මේක අපේ පැත්තට ඇරියනම් අපේ ඇඟට තමයි එන්නේ. ඒක නිසා අපි ඉන්න පැත්තෙන් කවර් කරගෙන මේ ලිඩ් එක මෙන්න මෙහෙම තමයි අරින්නේ. ඊට පස්සේ අරලා මෙහෙම ගන්න.
මේක ගන්නකොටත් වතුර උණු වතුර ඇඟට හැලෙන්න පුළුවන් ඒක නිසා පරිස්සමෙන් මේ බලන්නකෝ දැන් මේක හරි අපි ඊට පස්සේ මේක ඕෆ් කරන්න පුළුවන් warm position එකේ තමයි තියෙන්නේ එතකට buy කියලා එක ඕෆ් වෙනවා දැන් මතක තියාගන්න මම දැන් මේ ඕගලන්ට පෙන්නුවේ මේ ප්‍රෙෂර් ටෙස්ට් එක හැමදාම කරන්න ඕන එකක් නෙවෙයි ඕගලන් මේක මිලදීගෙන ගෙදර ආවට පස්සේ පළවෙනි සැරේට කරන්න ඕනේ ටෙස්ට් එක. මොකද ගොඩක් අය ප්‍රෙෂර් කුකරයකට බයයිනේ. මේ ටෙස්ට් එක කළා බැලුවොත් නැත්තම් කෑම දාලා කෑමවල මොනවා හරි වෙන්න පුළුවන් නේ. ඒක නිසා හරියට කුක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා කෑම දාන්න කලින් වතුර ටිකක් දාලා ප්‍රෙෂර් කුකරයක කොහොමද වැඩ කරන්නේ කියලා බලන ටෙස්ට් එකක් තමයි අපි කරේ. දැන් මේක කෙරුවට පස්සේ ඕගලන්ගේ බය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඊළඟට අපි බලමු කොච්චර මේකේ මොනවද කරන්න පුළුවන් දේවල් කරන්න ඕනේ නැති දේවල් කියලා. මේකේ ඇතුළට අපි වතුර දාපු පොට් එක තියෙනවානේ ඒකේ මෙෂර්මන්ට්ස් තියෙනවා. ඒකේ තියෙනවා මැක්සිමම් MAX කියලා. මැක්ස් කියලා තියෙනවා. අන්නේ ඒ ලයින් එකට වඩා උඩට වතුර හරි ඕගලන්ගේ දාන කෑම හරි දාන්න එපා. ඒ ලයින් එකකින් පල්ලෙහාට තමයි කෑම වතුර තියෙන්න ඕනේ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ මැක්සිමම් ලයින් එකට පහලින් තමයි ඔයගලගේ කෑම හරි ඔයගලගේ දැන් ස්ටූ එකක් වගේ මොන හරි හදනවා නම් වතුර ටිකක් හරි ඊට ඉහලින් තියෙන්න බෑ. මේ පොට් එකේ මේ වගේ තියෙනවා කප්ස් ගන්න තියෙනවා ලීටර් ගන්න තියෙනවා. මෙතන තියෙනානේ ප්‍රෙෂර් මැක්ස් කියලා. මෙන්න මේක තමයි ප්‍රෙෂර් කුකර් එක පාවිච්චි කරනවා නම් අපි මේක ප්‍රෙෂර් කුකර් මෝඩ් එකේ පාවිච්චි කරනවා නම් මේ ප්‍රෙෂර් මැක්ස් කියන තැනට විතරයි මෙතනින් යටට විතරයි වතුර දාන්න ඕනේ. අපිට එනවා මෙන්න මේ වගේ රැක් එකක්. මේකට වතුර දාලා රැක් එක උඩින් අපේ පුඩින් ස්ටීම් කරන හරි මොනවා හරි ප්‍රෙෂර් කුක් කරගන්න ඕන නම් ඉක්මනට මෙන්න මෙහෙම දාලා මේක මොකකින් හරි වහලා මේක වැහුවට පස්සේ මතක තියාගන්න ඕන එකක් තමයි මෙන්න මේ සීල් පොසිෂන් එකට තමයි මේක තියෙන්න ඕනේ. අපි ස්ලෝ කුක් කරනවා නම් අපි දාන වෙන්ට් එකට. නමුත් ප්‍රෙෂර් කුකර් එකක් විදිහට පාවිච්චි කරනවා නම් හැමතිස්සෙම සීල් පොසිෂන් එකේ තමයි තියෙන්න ඕන. මේ ඔයාලා දකින්නේ මේ ප්‍රෙෂර් කුකර් එක පාවිච්චි කරලා ලින්න මාළු වලින් ටින් මාළු විදිහට හදාගත්ත මාළු. මෙන්න මේ විදිහට මම බෑග් වලට දාලා ෆ්‍රීස් එකට දානවා. මොකද දැන් මේක එළිය තියන්න බෑ. ෆ්‍රීස් එකේ දාලා ඕන වෙලාවට ගන්න. මේ විදිහට මාළු හදන්න විතරක් නෙවෙයි චිකන් ටිකක් රෝස්ට් කරගන්න, ඒ වගේම පුඩි මක්ස් ස්ටීම් කරගන්නත් පුළුවන්. දැන් ඔයගලන් දැක්ක ගොඩක් දේවල් මේ ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කුකරයකින් හදන හැටි. එහෙනම් මේ වගේම ප්‍රයෝජනවත් තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.